ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දි එංගලන්තයට ගිහින් ඉන්නේ ඒ එංගලන්ත කණ්ඩායමත් එක්ක පවත්වන නියමිත එක්දින සහ T20 තරගාවලියට ක්‍රීඩා කරන්න. මේ තරගාවලියට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පුහුණු තරගයක් හරි අපූර්ව විදිහට අවසන් වුණා. ඒ ලකුණු සම වෙලා නිකම්ම සම වෙලාත් නෙමෙයි එකම විදිහට ලකුණු සම වෙලා. මුලින් පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ කණ්ඩායම ලකුණු 250 කඩු 9කට ලබා ගනිද්දී කුසල් ජනිත්ගේ කණ්ඩායමත් ලකුණු 250යි ලබා ගන්නේ පන්දු වාර 50 අවසානයේදී. ඒ ලකුණු ප්‍රමාණය ලබා ගන්නෙත් කඩලු 9කටමයි. මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් පිටින් දක්ෂතා පෙන්වන රමේෂ් මෙන්ඩිස් ලකුණු 71කුත් තුන්විරව ක්‍රීඩක ඉසුරු උදාන 44කුත් ඔෂන්ද ප්‍රනාන්දු ලකුණු 39කුත් ලබා ගන්න සමත් වෙනවා. ජනිත්ගේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් වැඩ පෙන්නපු අකිල කඩලු 3ක් චාමික කරුණාරත්න කඩලු 3ක් දවා ගනිද්දී බින්ර කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 250ක ඉලක්කයක් හඹා යන අපු ජනිත්ගේ කණ්ඩායම වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 64ක් ලබා ගන්න සමත් වෙද්දී මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් තුන්විරව ක්‍රීඩක උදාන සෙල්ලම් කළා වගේම සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරන දසු ශානකත් ලකුණු 44ක් ලබා ගන්න සමත් වෙනවා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 30ක් ලබා ගනිද්දී පන්දුවෙන් දක්ෂතා පෙන්වන ආසිත ප්‍රනාන්දු කඩලු 3කුත් චමීර ප්‍රවීන් දෙන්නා කඩලු 2 ගානේ දවා ගන්න සමත් වෙනවා. මේ විදිහට අපූර්ව විදිහට සමුණු තරගයේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් වැඩ පෙන්නුවා ඇතිද කියන ප්‍රශ්නය අපිට අහන්න විදිහක් නැහැ. ඒ තනතිල්ල ගැන කිසිම වාර්තාවක් නැති නිසා. කොහොම වුණත් අවිෂ්ක ප්‍රනාන්දු හැරුනම නැවත වතාවක් මුල් පෙළ ක්‍රීඩකයෝ අසාර්ථක වෙද්දී තුන්විරව ක්‍රීඩකයන් තරගයේ පිටින් දක්ෂතා පෙන්වලා කියලා තමයි දකින්න තියෙන්නේ. ඒ தත්ත්වය අපිට බංග්ලාදේශයේදී දකින්න ලැබුණා. පුහුණු තරගයේ වනිදු රමේෂ් වගේ ක්‍රීඩකයෝ තමයි බංග්ලාදේශයේ තිබුණු පුහුණු තරගයේ වැඩ පෙන්වුවේ. පුහුණු තරගයේ වගේම බංග්ලාදේශයේ එක්දින තරගාවලියේ අවසාන තරගයේ හැරුනම අනෙක් තරග දෙකේ අපේ මුල් පෙළ බිඳ වැටෙන විදිය තමයි අපි දැක්කේ. බංග්ලාදේශයේදී තරගයේ එහෙම වුණාට එංගලන්තයේ එක් තරගාවලියේ එහෙම නොවේ කියලා අපි බලාපොරොත්තු වෙමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් මිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.